හරි දැන්නම් අපේ ගේම් එකේ කැමර එක මූව් වෙන ඔබ්ජෙක්ට් එකත් එක්කම හරි දැන් ඔන්න බලා ගන්න පුළුවන් යම්කිසි විදිහකට අපේ ගේම් එකේ ඔබ්ජෙක්ට් එක අපිට මූව් කරන්න පුළුවන්. හරි ඔන්න ඔබ්ජෙක්ට් එක වැට්ටා. හෙලෝ ගයිස්, මේක තමයි අපේ පස්වෙනි වීඩියෝ ටියුටෝරියල් එක යුනිටි ගේම් ඩෙවලොප්මන්ට් සීරියස් එකේ. ඒ වගේම මේක තමයි අපේ දෙවැනි ටියුටෝරියල් එක අපි හදන එන්ඩ්ලස් ගේම් එකේ. හරි අපි කලින් ටියුටෝරියල් එකෙන් පටන් ගත්ත එන්ඩ්ලස් ගේම් එකක් ක්‍රියේට් කරන්න. එතකොට කලින් ටියුටෝරියල් එකෙන් අම්බලු ඔබ්ජෙක්ට් එක කොහොමද, ඒ කියන්නේ කැරක්ටර් එක කොහොමද බවුන්ස් කරන්න කියලා. මේ ටියුටෝරියල් එකෙන් අපි බලමු කොහොමද කැරක්ටර් එක මූව් කරන්න කියලා. හරි කලින් ටියුටෝරියල් එකේ මං මගේ අවසානට ඩිවලොප්මන්ට් එකේ තත්ත්වේ මම මුලින්ම වින්නොත් ප්ලේ කරලා දැනට මගේ ෆ්ලෝ එක තියෙනවා ගේම් එකේ. ඊට පස්සේ මගේ කැරක්ටර් එක ඉන්නවා, මං ජම්ප් පන්න ක්ලික් කරයින් පස්සේ ඔබ්ජෙක්ට් එක ජම්ප් වෙනවා. හරි අපි අද බලමු කොහොමද එහෙනම් මේ ඔබ්ජෙක්ට් එක මූව් කරන්න කියලා. එතකොට දැන් මේ ඔබ්ජෙක්ට් එක මූව් වෙනවත් එක්කම දැන් අපි හිතමු මෙහෙම ඔබ්ජෙක්ට් එක ඉස්සරහට මූව් වෙද්දී මේ ඔබ්ජෙක්ට් එක කැමරා එකේ බවුන්ඩරිස් පහු කරයින් පස්සේ ඇත්තටම ඔබ්ජෙක්ට් එක පේන්නේ නැතුව යනවා. එන ඇත්තට මේ ඔබ්ජෙක්ට් එක මූව් කරනවත් එක්කම අපි අපේ තියෙන කැමරා එකත් මූව් කරන්න වෙනවා. අපි බලමු කොහොමද ඒ ටික කරන්න කියලා C sharp යූස් කරගෙන. හරි අපේ දැනට ගේම් එකේ අපි ගත්තොත් ෆ්ලෝ එක අපි හදලා තියෙන්නේ ස්ටැටික් විදියට. ඒ කියන්නේ අපි ෆ්ලෝ එක කලින් ඩිෆයින් කරපු ෆ්ලෝ එකක් තමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් එන්ඩ්ලස් ගේම් එකක අපි ගත්තොත් අපේ කැරක්ටර් එක යන පාත් එක ඩයිනමිකලි ජෙනරේට් වෙන්න ඕන පාත් එකක්. ඒ කියන්නේ කි ස්ටැටික් විදියට හදන්න බෑ. මොකද ස්ටැටික් විදියට හැදුවොත් අපි දැනන් ඉන්න ඕන කොච්චර දුරක් කැරක්ටර් එකට යන්න පුළුවන් වෙන්න ඕනද කියලා. හැබැයි එන්ඩ්ලස් ගේම් එකක් කියන්නේ එහෙම දුරක් හරියට තීරණය කරන්න බැරි ගේම් එකක්. එහෙනම් ඇත්තටම ගත්තොත් කැරක්ටර් එක යන්න අවශ්‍ය පාත් එක ඩයිනමිකලි ජෙනරේට් වෙන්න ඕන. මං ඩයිනමික් ජෙනරේට් වෙන කොටස ඉස්සරහදි කරන්නම්. මම දැනට මේකේ පාත් එක ටිකක් තව විචාර කරගන්නම්. ඒ කියන්නේ මම මේක දැනට ස්ටැටික් විදිහට තමයි පාත් එක හදන්න යන්නේ. හරි මම මේ පාත් එකේ තව ෆ්ලෝ කිහිපයක් ඇඩ් කරගන්නම්. කොපි පේස්ට් කරලා මේ විදිහට. හරි මම තව ෆ්ලෝස් කිහිපයක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මේක ගත්තොත් එතකොට මට පුළුවන් ඔබ්ජෙක්ට් එක එතකොට මේ ෆ්ලෝස් අතරේ මූව් කරවන විදිහට තමයි දැන් හදන්න තියෙන්නේ. ඊට පස්සේ තව පොඩ්ඩක් හිතුවොත් මේකේ බෑක්ග්‍රවුන්ඩ් එකත් මට සිද්ධ වෙනවා තව පොඩ්ඩක් එහාට හදන්න. ඒකත් මං ස්ටැටික් විදිහටම හදන්නම් බැක්ග්‍රවුන්ඩ් එක. හරි මම මේ විදියට බැක්ග්‍රවුන්ඩ් කොටසක් තව ඇඩ් කරගත්තා. මම තවත් බැක්ග්‍රවුන්ඩ් කොටසක් ඇඩ් කරගන්නම්. හරි මේක දැන් අපි රන් කරලා බලුවොත් ඒත් අපිට පේන්න තියෙන්නේ මේ කැමරා එකේ මට්ටමට පේන්න තියෙන කොටස විතරයි. හැබැයි අපි දැනටත් ස්ටැටික් විදියට මේ විදිහේ කොටසක් හදාන්න තියෙන්නේ. අපි බලමු දැන් ඔබ්ජෙක්ට් එක කොහොමද මූව් කරවන්නේ කියලා. හරි එතකොට මේක ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් එහෙම නැත්නම් මොබයිල් ප්ලැට්ෆෝම් එක යන ගේම් එකක් හින්දා මට පුළුවන් මේකට ඉම්පෝර්ට් කරගන්න. මට ඇත්තටම ගත්තු යුනිටි වල තියෙන ස්ටෑන්ඩඩ් ඇසර්ට්ස් මට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැනට තියෙන්නේ මං හදාගත්ත ඇසර්ට්ස්. ඒ කියන්නේ ඉමේජස් මං හදාගත්ත ඒවා තියෙන්නේ. ඊට පස්සේ ස්ක්‍රිප්ට් මං ලියපු ස්ක්‍රිප්ට් තියෙන්නේ. ඒ විදිහටම යුනිටි ලගේ තියෙනවා එයාලගේ ස්ටෑන්ඩඩ් ඇසර්ට් කලෙක්ෂන් එකක්. මට පුළුවන් මෙන්න මේ ඇසර්ට්ස් වලට ගිහිල්ලා ඉම්පෝර්ට් කරන්න. මේ තියෙන එක එක වර්ගයේ ඇසර්ට් පැකේජස්. එතකොට අපිට අවශ්‍ය නම් ඔන්ලයින් පර්චේස් කරන්න උනත් පුළුවන් ඇසර්ට් පැකේජස් තියෙනවා. ඊට පස්සේ ඔන්ලයින් ෆ්‍රී ගන්න පුළුවන් ඇසර්ට් පැකේජස් තියෙනවා. දැනට මේ යුනිටි
අපේ සොෆ්ටෑගත් එක්ක එන ඇසර්ට් පැකේජ් එකක් තියෙනවා ක්‍රොස් පලටෆෝර්ම් ඉන්පුට් කියල මං ඒක ඉන්කලඩ් කරගන්න මගේ ප්‍රොජෙක්් එකට. හරිතකට මෙන්න මේ ක්‍රොස් පලටෆෝර්ම් ඇති මෙන්න මේ තියෙන කම්පෝනන්ට් එක තමයි ඇඩ්වෙන්නේ. මේක තියෙන ප්‍රීෆැබ්ස් කිහිපයක් තියෙනවා, ඊට පස්සේ ස්ක්‍රිප් කිහිපයක් තියෙනවා, ඉමේජස් කිහිපයක් තියෙනවා. මම මේ ඔක්කොම ටික ඉම්පෝර්ට් කරගන්නම් මගේ ප්‍රොජෙක්් එකට. හරිතකොට ඊටික ඉම්පෝර්ට් එද්දී ආයිමත් එක තියෙන ස්ක්‍රිප්ස් කම්පයිල්ලවා. හරිතකොට මේක ඕගලන්ගේ කම්පියුටගේ පොහොම සන් වෙනස්සන්න පුළුවන් මේක අයින්කලෝඩ් නිස්පීඩ් එක සාමාන්‍යෙන් ගේම් ඩියවලපන්ටල්දි පෝමස් හොඳනම් සාමාන්‍යෙන් හොඳයි කම්පියුට එක. හරි මෙන්න දින ස්ටඩ ඇසට් ෆෝල්් එක මගේ ඉන්කලෝඩ්ඩලා තියෙනවා. මේක ගත්තුත් තියෙනවා ක්‍රොස් පලටෆෝර්ම් ඉන්පුට් කියලා කැටගරිය එක. ඒක තියෙනවා ප්‍රීෆැබ්ස් කියලා එකක්. මේක මට අවශ්‍ය නම් පුළුවන් ඇඩ් කරගන්න. මේක තියෙනවා හදලා එක එක වර්ගයේ ටෙම්ප්ලේට්. එක්සම්පල් එකක් ගත්තොත් මේක තියෙනවා, අපි ගත්තොත් මේක තියෙනවා මොබයිල් සිංගල් ජොයිස්ටික් ටයිප් එකේ, ඒකැනි මොබයිල් ජොයිස්ටික් එකක් එක්ක තියෙන ටෙම්ප්ලේට් එකක් තියෙනවා, කැන්වස් ටෙම්ප්ලේට් එකක්. ඒක මන් නිකන් ඩ්‍රැග් කරගත්තොත් මෙතනට, එතකොට බලන්න පුළුවන් අපේ ගේම් එකේ ජොයිස්ටික් එකක් මේ විදිහට වැටෙනවා බලාගන්න පුළුවන්. හරි මං ඒක අයින් කරගන්නම්. මට දැන් ජොයිස්ටික් එකක් අවශ්‍ය නැහැ. මං දැනට හදාගන්නම් ස්ටැටික් විදිහට බටන්ස් තව දෙකක්. අපි ගත්තොත් මං යන්න මගේ කැන්වස් එකට, කැන්වස් එක ඩබල් ක්ලික් කරාම කැන්වස් එකට යන්න පුළුවන්. හරි මං තව ඇඩ් කරගන්නම් බටන්ස් දෙකක්. මේක තමයි මං පළවෙනි බටන් එක රීනේම් කරගන්නම්. මං දැනට හදපු බටන් එක, ඒ කියන්නේ ජම්ප් බටන් එක රීනේම් කරගන්නම් BTN ජම්ප් කියලා. ඊට පස්සේ මේ බටන් එක රීනේම් කරන්නම්. මේක තමයි මගේ ලෙෆ්ට් එකට මූව් වෙන බටන් එක. මම දෙන්නම් BTM ලෙෆ්ට් කියලා. ඊට පස්සේ මම තව බටන් එකක් හදන්නම්. ඒකෙම කොපි එකක් අරගත්තා. අනිත් දේ තමයි canvas එකකින් පිට UI component දැම්මට අපිට බලාගන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් canvas එක ඇතුළට ඒ component එක වැටෙනවා නම් තමයි හොඳ. එහෙනම් මම canvas එක ඇතුළට ඒ component එක දාන්නම්. හරි දැන් මට පුළුවන් ඒකත් ඒක මෙන්න මෙතන තියෙන්නේ. මම ඒක drag කරගන්නම්. මම ඒකට නම දෙන්නම් BTN right කියලා. හයි මං මේ බටන් දෙක මේක ගත්තොත් මේක රයිට් එක. එහෙනම් මම රයිට් බටන් එක මේ හරියෙන් තියාගන්නම්. ලෙෆ්ට් බටන් එක මේ හරියෙන් විතර තියාගන්නම්. හරි ඊට පස්සේ තව දෙයක් මතක තියාගන්න ඕනේ. දැන් මේ ඩිසයින් එක හදද්දී අපි මං හදන්නේ ඇත්තටම ගත්තොත් මේකේ දැනට රෙසලූෂන් තියෙන්නේ 1280යි 720යි කියන රෙසලූෂන් ටයිප් එක තමයි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් සමහර ෆෝන් වල රෙසලූෂන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ කැන්වස් එකේ සයිස් එක චේන්ජ් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලට පුළුවන් ඕනම රෙසලූෂන් සයිස් එකකට හරියන්න මේ කැන්වස් එක ඇඩ්ජස්ට් කරගන්න මෙන්න මේ විදිහේ ඔප්ෂන් එකක් තියෙනවා. කැන්වස් එක ක්ලික් කරා, කැන්වස් එකේ තියෙනවා කැන්වස් ස්කේල් කියලා කම්පෝනන්ට් එකක්. ඒකේ තියෙනවා UI ස්කේල් මොඩ් එක. ඒක දැනට තියෙන්නේ කන්ස්ටන්ට් පික්සල් සයිස් කියලා. ඒ කියන්නේ ගත්තොත් පික්සල් සයිස් එක මත තමයි ඩිෆයින් වෙන්නේ. ඒ කියන්නේ මං 1920 පික්සල් ටයිප් එකට ගියොත් මේ තියෙන තත්ත්වයට වඩා වෙනස් වෙනවා. මං ඒක දෙන්නම් ස්කේල් විත් ස්ක්‍රීන් සයිස් කියන එකට. හරි එතකොට කැන්වස් එකේ මෙන්න මේ විදිහට චේන්ජ් එකක් වුණා. මං ඒක හදාගන්නම් ආයෙමත්. මං ජම්ප් බටන් එක මෙතනින් මූ කරගන්නම් මෙතනට. ඊට පස්සේ මේකත් මේ හරියට ගන්න. හරි එතකොට ඔන්න අපේ ගේම් view එකටත් ඒක ඇඩ් වෙලා තියෙනවා. හරි මම මේක තව ටිකක් හොඳට හදාගන්නම්.
මේක සයිස් මට අවශ්‍යන සයිසස් දෙන්න පුළුවන් දැ මේ විදියට රිසයිස් කරන්න ඇතු මට මෙන්න මෙතන ඉන්ස්පෙක් පැනල් එකෙන් දෙන්න පුළුවන් මන් දෙන්නම් විත් එක 150ක් හයිට් එක 100ක් තන් හයිට් එක අපි හිතමු 60ක් 60ක් නෙමෙයි අපි දෙමු 80ක් විතර හරි ඒ විදිහට මම මේකටත් දෙන්නම් විත් එක 150යි හයිට් එක 80යි ජම්ප් පන්න එකටත් මන් දෙන්නම් විත් එක 150යි හයිට් එක 80යි හරි මම මේ බටන්ස් වලට දැන් ටෙක්ස්ට් එකක් සාමාන්‍යයෙන් තියාගන්න සාමාන්‍ය Android game එකක සාමාන්‍යයෙන් තියෙන image එකක් මම මේකට images දෙන්නම් අපි import කරගත්ත standard assets වල තියෙනවා sprites කියලා folder එකක් ඒ folder එකේ තියෙනවා default buttons වලට use කරන්න පුළුවන් images set එකක් මම මේ images ටිකක් use කරන්නම් මේකට එතකොට මං ගන්නම් මුලින්ම ලෙෆ්ට් බටන් එක මං ලෙෆ්ට් එකේ ටෙක්ස්ට් එක අයින් කරගන්නම් මම එකට දාන්නම් ඒකේ තියෙනවා ඉමේජ් ස්ක්‍රිප්ට් කියලා ස්ක්‍රිප්ට් එකක් මට එතනින් පුළුවන් ඒ බටන් එකට ඉමේජ් එකක් දෙන්න ඒකේ තියෙනවා සෝස් ඉමේජ් එක දැන්න තියෙන UI ස්ප්‍රයිට් කියන එක මම මේ බටන් එක ක්ලික් කරන්නම් මෙන්න මෙතන UI ස්ක්‍රිප්ට් බටන් එක ක්ලික් කරයින් පස්සේ මට පුළුවන් මම මේකට දෙන්නම් හරි ලෙෆ්ට් එකට ඇරෝ එකක් නැහැ මම ඒකින දැනට දෙන්නම් මෙන්න මේ අයිකන් එක හරි ඊට පස්සේ මම මේ බටන් එකේ ටෙක්ස්ට් එක අයින් කරගන්නම් ඒකට නම් තියෙනවා ඇරෝ එකක් මම ඒක දෙන්නම් හරි මම මේකෙම ඩයිමන්ෂන් අරගන්නම් 880 ඩයිමන්ෂන් තියෙන මම මේකට දෙන්නම් 80යි 80 හරි ඊට පස්සේ මම ජප්පන් එකට ස්ප්‍රයිට් එකක් දෙන්නම් අපි හිතමු වෙන තියෙන ස්ප්‍රයිට් එකක් හරි මම මේක දෙන්නම් ඒකෙත් මම පිට එක 80ක් කරන්නම් ඒකෙත් ටෙක්ස්ට් එක අයින් කරගන්න හරි ඊට පස්සේ මම මේකේ මේක රන් කරලා බලුවොත් හරි දැනට ගේම් එකේ මට ජම්ප් වෙන්න විතරක් පුළුවන් දැනට මූව් වෙන්න බෑ අපි බලමු කොහොමද මූව් කරන්නේ කියලා හරි අපි බලමු කොහොමද arrows button වලට action ලියන්නේ කියලා මම ජම්ප් පට් එකේ ගියොතින් ජම්ප් පට් එකේ inspect එකට ගියොතින් ඒක මං on click function එකට on click event එකට මම function එකක් දීලා තියෙනවා jump cube කියලා මං open කරගන්නම් මගේ script වල cube action c sharp file එක හරි එතකොට මේ file එකේ මේ cube action කියන c sharp file එකේ තමයි මගේ cube එක move කරන්න අවශ්‍ය methods ටික තියෙන්නේ. හරි මං මේක කරන්නම් මෙහෙම දෙයක්. මං මේකේ ආයමක් jump button එකට ගියොතින් මේක බලා ගන්න පුළුවන්. මං event එක විතර දීලා තියෙන්නේ jump cube කියන method එක. එතකොට මේ method එක තියෙන්නේ මේ c sharp file එකේ. ඊට පස්සේ මට පුළුවන් ඒ විදිහට arrow keys වලට event එකක් දෙන්න. දැන් jump button එක නම් මං click කරද්දි තමයි මේ box එක jump වෙන්නේ cube එක jump වෙන්නේ මම මේ button එක click කරද්දි හැබැයි අපි ගත්තොත් සාමාන්‍යයෙන් මෙයා ඉස්සරහට move වෙන්න නම් මේ button එක click කරලා හරියන්නේ නැහැ මේක press කරයින් පස්සේ තමයි මෙයා ඉස්සරහට move වෙන්න ඕන ඒ කියන්නේ button එක click කරගෙනම හිටියයින් පස්සේ මෙයා ඉස්සරහට move කරන්න පුළුවන් වෙන්න ඕන මේක තියෙනවා මං input කරගත්ත standard assert වල තියෙන script කීපයක් මං මේ script වලට ගියයින් පස්සේ එතන තියෙනවා එක එක වර්ගී ස්ක්‍රිප්ට්ස් මට බටන්ස් වලට යූස් කරන්න පුළුවන්. ඒකේ තියෙනවා මට ජොයිස්ටික් එකකට යූස් කරන්න පුළුවන් ස්ක්‍රිප්ට් එක තියෙනවා. ඊට පස්සේ ටච් පෑඩ් එකකට යූස් කරන්න පුළුවන් ස්ක්‍රිප්ට් එක තියෙනවා. මං ඒකෙන් ගන්නම් මෙන්න මේ ඇක්සිස් ටච් බටන් කියන ස්ක්‍රිප්ට් එක. මේ ස්ක්‍රිප්ට් එක ඇත්තටම යූස් වෙන්නේ ඇක්සිස් කියලා කිව්වේ අපි සාමාන්‍යයෙන් කියනවා arrows වලට. එතකොට arrow keys වල ටච් එකට තමයි ටච් එකට හරියන විදිහට තමයි මේ C# ෆයිල් එක ලියලා තියෙන්නේ. හරි මම මේ C# ෆයිල් එක ඩ්‍රැග් කරගන්නම් මගේ බටන් ලෙෆ්ට් එකටයි බටන් රයිට් එකටයි.
හරිට පස බට ල් එකක්ති ගේයින් පස අපිට බලන්න පුළුවන් දැන් වෙන්න ක්සිස් ටච් බටන් කියන ස්ක්‍රප් එක ඇප්ලයි වෙලා තියෙනවා බටන් ල් එකට සහ රයිට් එකට ඒක ගත්තුත් ඒක වැලියස් කිහිපයක් තියෙනවා ඇක්සිස් නේම් ඇක්සිස් වැලිය රෙස්පොන්ස් ස්පීඩ් රිටන්ට සෙන්ට ස්පී කියලා වැලිය සර්ග හතරක් තියෙනවා එතකොට මං කලින් ටියවටෝරියල් දී යාදුන්න සාමාන්‍යෙන් ස්ක්‍රප්ක් ගාට මේ විදිේ වැලියස් එන්නේ මේවා ඉන්ස්ටන්ස් දියට තියෙන වේරියබල් සිද මං කියන්න මුණද මේ හොරිසන්ටල් ඊට පස එක ඇක්සිස් වැලිය විට පස රෙස්පොන්ස් ස්පීට් කියන්නේ කියලා මං දැන්ට මෙහෙම එකක් කරන්න ලෙෆ් එකට දාන්න අවිතු මනස්වන් කියලා ම රයිට් එක ඇක්සිස් වැලිය එක කියන්න වන් කියලම බට ලේ එක ඇක්සිස් සැලිය එක මනස්වන් පටන් රයිට් එක ඇක්සිස් සැලිය එක වන් හරි ඊට පස්සේ මට පුළුවන් දැන් ගත්තුන් මේ තියෙන්නේ ඇත්තරම දැන් මේ බටන් දෙක වැඩ කරන්නේ ක්‍රොස් පලට් ෆෝම් බටන් දෙකක් විදිට එකට හේතුවතුයි මං ක්‍රොස් පලට් ෆෝම් ඇසට් සොලින් මේ බටන්ස් දෙකට ඇඩ් කරලා තියෙනවා ඇක්සිස් ටච් බටන් කියන ස්ක්‍රප් එක හරි එතකොට මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න මං යන්නම් මගේ කිව් බැක්ෂන්ස් කියන ස්ක්‍රප් එකට මං මේක අප්ඩේට් මෙතඩ්ඩගේ පොඩි දෙයක් ප්‍රින්ට් කරලා බලන්න යන්නේ අප්ඩේට්ඩොට් ලොක් එතකට අප්ඩේට් මෙතඩ් එක අපි දන්න ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට අප්ඩේට් එක්සිකියුට්ටුන එතකොට සපරේට් ෆ්‍රේම් හැටක් තියෙන සාමාන්‍යයෙන් ඒ කියන්නේ අප්ඩේට් මෙතඩ් එක හැට පාරක් එක්සිකියුට් වෙනවා හරි ඊට පස්සේ මෙතනදී මට මං ඇප්ලයි කරගත්ත ඇක්සිස් බටන් ස්ක්‍රිප් එක ඇප්ලයි කරගත්ත බටන්ස් වලින් මට ගන්න පුළුවන් මොන බටන් එකද ක්ලික් කරන්න කියලා මෙන්න මේ විදියට හරි එතකොට මේක කරන්නේ මෙහෙමයි ක්‍රොස් ප්ලට්ෆෝම් ස්ටෑන්ඩර්ඩ් ඇසර්ට් එක ආපු තවත් සීෂාප් ෆයිල් එකක් තියෙනවා ක්‍රොස් ප්ලට්ෆෝම් ඉන්පුට් මැනේජර් කියලා ඒක එකතුර ගත්තොත් ඒක සීෂාප් ක්ලාස් එකක් මං ඒ ක්ලාස් එක මේ විදියට අරගන්නම් ක්‍රොස් ප්ලට්ෆෝම් ඉන්පුට් මැනේජර් හරි මේ ක්ලාස් එක ඉම්පෝට් කරන්න වෙනවා මට මං ක්ලාස් එක මැද්දට කර්සර් එක ගෙනහිල්ලා මට සජෙෂන්ස් වලින් යූසින් මෙන්න මේ සජෙෂන් එක කරගන්නවා හරි එතකොට මගේ ක්ලාස් එකට ඉම්පෝට්ලා තිනෝ යුනිටි ස්ටෑන්ඩර්ඩ් ඇසර්ට්ස් ඩොට් ක්‍රොස් ප්ලට්ෆෝම් ඉන්පුට් හරි මේ ක්ලාස් එකේ තියෙනවා මට අවශ්‍ය මෙතඩ්ස් කිහිපයක් ක්‍රොස් ප්ලට්ෆෝම් බටන් මේ යස් කරන්න පුළුවන් වෙන්න හරි ඒක තියෙනවා ඒ අතර තියෙන මෙතඩ් එකක් ගෙට් ඇක්සිස් කියලා එතකොට මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් මේකේ තියරි එක මේකයි මම බටන්ස් දෙකකට ඇඩ් කරලා තියෙනවා ඇක්සිස් ටච් බටන් කියන ස්ක්‍රිප් එක මේ බටන් දෙකේම ඇක්සිස් නේම් එක ගත්තොත් ඒක නම තමයි හොරිසොන්ටල් කියන ඇක්සිස් නේම් එක මට පුළුවන් ක්‍රොස් ප්ලට්ෆෝම් ඉන්පුට් මැනේජර් හරහා ඇක්සිස් නේම් එක මෙන්න මේක වෙන බටන්ස් වල කියන්නේ ඇක්සිස් නේම් එක හොරිසොන්ටල් වෙන්න පුළුවන් වර්ටිකල් වෙන්න පුළුවන් ඒ මොකක් වුණත් ඇක්සිස් නේම් එක මෙන්න මේක නම් ඒකට අදාළ ඇක්සිස් වැලිය එක මේකයි කියලා රිටර්න් කරගන්න පුළුවන් එහෙනම් මට අවශ්‍ය නම් හොරිසොන්ටල් බටන් වල ඇක්සිස් වැලියස් අරගන්න මම මේකේ හොරිසොන්ටල් කියන නම කොපි කරගන්නම් මම මෙතනට දෙන්න get axis මෙතනට පාස් කරන්න තියෙන්නේ axis name එක මම horizontal කියලා පාස් කරා හරි එතකොට මෙතනින් ඇත්තටම return කරන්නේ float එකක් වෙන විදිහකට කිව්වොත් අපේ axis value එක තමයි return කරන්නේ එහෙනම් මම left button එක click කරවොතින් ඇත්තටම go touch කරවොතින් මට මෙතනින් minus 1 එනවා රයිට් බටන් එක ටච් කරෝදි මට ප්ලස් 1 එනවා අපි බලමු මේක රන් කරලා මම ඊටත් කලින් තව පොඩි දෙයක් කරන්නම් හරි මම ඊට කලින් මේක රන් කරලා වෙන්නන්නම් හරි ඊට පස්සේ මගේ කන්සෝල් එකට මම යන්නම් දැනට කන්සෝල් එකේ print වෙනවා 0 කියලා එක දිගට print වෙගෙන යනවා මං රයිට් බටන් එක ටච් කර ගමන් ඔයාලට බලන්න පුළුවන් කන්සෝල් එකේ එක විදියකට චේන්ජ් එකක් වෙලා තියෙනවා
මේදියට යම්කි සිදිකට චේන්ජ එකක් වෙනවා පේනවා. හැබැ ඒ වෙන හැම චේන්ජ එකම මට පොසිටිව් වැලිය එකක් තමයි බලන්න දෙන්නේ. මං ලෙෆ්ට් එක ක්ලික් කරෝදින් මට බලන්න පුළුවන් මයිනස් වැලිය එකක් විදියට යම්කි සිදිකට චේන්ජ් වෙනවා. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා, මං ටච් කරලා ආයිමත් අතෑරියයින් පස්සේ ඒක සමහරලාට බිඳුවට එන්නේ නැහැ. හැබැයි සමහරලාට බිඳුවට එන අවස්ථාවක් තියෙනවා. මං ඒක ෆික්ස් කරගන්න මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මම මේ බටන් දෙකම සිලෙක්ට් කරලා මේ කියන්නම් ඉන්ස්පෙක්ටර් වලට. මම මේකේ තියෙන ඇක්සිස් ටච් බටන් ස්ක්‍රිප්ට් එකේ තවත් වැලියුස් දෙකක් රෙස්පොන්ඩ් ස්පීඩ් එකයි රිටර්න් ටු සෙන්ටර් SP එකයි. මම මේ දෙන්නගේම වැලියුස් ටික මේ විදිහට ටිකක් වැඩි කර ගන්නවා. මම 10,000 වැලියුස් දෙකක් දෙන්නම්. හරි, දැන් අපි බලමු මේකේ තත්ත්වය මොකක්ද කියලා. හරි, ආයිමත් කන්සෝල් එකට යන්නම්. හරි, දැන් නම් අපි බැලුවෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් යම්කිසි දියකට ටච් කරද්දි විතරක් 1 වෙනවා, රයිට් එක අතෑරියෙන් පස්සේ 0 වෙනවා, ටච් කරයින් පස්සේ -1 වෙනවා, අතෑරියෙන් පස්සේ 0 වෙනවා. හරි, එහෙනම් ඔන්න මට එක විදියකට දැන් identify කරගන්න පුළුවන් වෙලා තියෙනවා මං click කරන button එක මොකද්ද කියලා. හරි, එහෙනම් අපි ඊට පස්සේ බලමු කොහොමද button එක click කරද්දි අපේ object එක move කරවන්නේ කියලා. හරි, මං ආයෙමත් යන්නම් code එකට. අපේ මං ගියා, එතකොට මේ තියෙන cube actions C# file එක මම මේකේ හදාගන්නම් instance variable එකක්. එතකොට මම දැන් ඔබ්ජෙක්ට් එක මූව් කරන්න තමයි යන්නේ. මම මුලින්ම define කරගන්න variable එකක්, float variable එකක් speed කියලා. මම මේ speed එක sign කරන්න යන්නේ unity වල ඉඳන්. එහෙනම් මට මේකට solution දෙකක් තියෙනවා. එකක් තමයි මට public විදියට මම මේක define කරෝදී මට පුළුවන් unity වලට ගිහිල්ලා object එක click කරලා ඉන්ස්පෙක්ටර්ල ඒ අදාළ ක්ලාස් එකේ මට ස්පීඩ් එක දැන් ඩිෆයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට මට තව දෙයක් කරන්න පුළුවන්. දැන් හිතන්න සාමාන්‍යයෙන් පබ්ලික් කරයින් පස්සේ මේක ප්‍රෝග්‍රෑමින් පැත්තෙන් ගත්තොත් මෙතන තියෙන පොඩි ඉෆෙක්ට් එකක්. මොකද පබ්ලික් ඉන්ස්ටන්ස් අපිට ඔබ්ජෙක්ට් එකක් හැදුවොත් ඕන තැනක ඉඳන් ඇක්සස් කරන්න පුළුවන්. එහෙනම් මම මේක දැන් ගත්තොත් ස්පීඩ් එක කියන දේ ඇක්සස් කරන්න පුළුවන් වෙන්න ඕන කිව් ඇක්ෂන් ක්ලාස් එකට විතරක් ඉඳලා මම මුලින්ම මේක ප්‍රයිවට් කරන්න. හැබැයි ප්‍රයිවට් කරයින් පස්සේ අපි බැලුවොත් දැන් ස්ක්‍රිප්ට් එකේ ස්පීඩ් එක අපිට බලා ගන්න නැහැ. දැන් තමයි රිෆ්‍රෙෂ් වුනේ, ස්පීඩ් එක බලා ගන්න නැහැ. එහෙනම් මට ප්‍රයිවට් ෆීල්ඩ් එකක්, එහෙම නැත්නම් ප්‍රයිවට් ඉන්ස්ටන්ස් එකක් යුනිටි වලට එඩිට් කරන්න ගන්න අවශ්‍ය නම් මට පුළුවන් මේ විදියට එකට ලේබල් එකක් දාන්න. ජාවල් නම් අපි කියන ඇනොටේෂන් කියලා. මම මේකට දාන්නම් ඇනොටේෂන් එකක් සීරියලයිස්ඩ් ෆීල්ඩ් කියලා. එතකොට මෙයාගේ ඇක්සස් ලෙවල් එක චේන්ජ් වෙන්නේ නැහැ. හැබැයි මේ ෆීල්ඩ් එක අපිට යුනිටි වලින් උනත් දැන් ඇක්සස් කරන්න පුළුවන්. දැන් මම යුනිටි වලට ගියොතින් මට ආයිමත් බලා ගන්න පුළුවන් ස්පීඩ් කියන ඉන්ස්ටන්ස් එක. හරි, මං ස්පීඩ් එක දෙන්නම් දැනට 10ක් විදියට. හරි, දැන් බලමු කොහොමද ඔබ්ජෙක්ට් එක මූව් කරවන්නේ කියලා. එතකොට ඔබ්ජෙක්ට් එක මූව් කරනවා කියන්නේ අපි යාට වේගයක් ලබා දෙනවා කියන එක. අපිට පුළුවන් වෙලොසිටි එකක් ලබා දෙන්න මේ ඔබ්ජෙක්ට් එකට. හරි, එතකොට වෙලොසිටි එකක් දෙන්න, එහෙම නැත්නම් ප්‍රවේගයක් දෙන්න මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේක අපි දැනට බැලුවා ලෙෆ්ට් බටන් එක ක්ලික් කරද්දී get axis වලින් ආය -1 වැලියු එක, right button එක click කරද්දී ආවේ positive 1 කියන value එක. මම මුලින්ම මේ get axis වලින් එන axis value එක assign කරගන්නම් float variable එකට direction කියලා. මම ඒක assign කරගන්නම් direction variable එකට. හරි, ඊට පස්සේ එතකොට left එක click කරද්දී direction එක -1, ඒ කියන්නේ රෙන එකයි. ඊට පස්සේ right click කරොත් direction එක ධන එකයි.
එන එතිනින් අපිට පුළුවන් හිතාගන්න ඔබ්ජෙක්් එක යන්න අවශ්‍ය ඩිරෙක්ෂන් එක මොකක්ද කියලා මෙන්න මේ විදියට. මට එතකොට මේ ඔබ්ජෙක්් එකට වෙලෝසිටි එකක් දෙන්න පුළුවන් rb. velocity equal new vector. එතකොට මෙයාගේ y අක්ෂය මම චේන්ජ් කරන්නේ. මොකද y අක්ෂය චේන්ජ් කරන්නේ මම දැන් ජම්ප් වලින්. එහෙනම් මම මෙයාගේ චේන්ජ් කරන්නේ x එක විතරයි. එහෙනම් මම දැනට y වලට දෙන්නම් මෙයාගේ current velocity එකේ y එක rb. velocity.y. මෙයාගේ මම x අක්ෂයට දෙන්නම් ස්පීඩ් එක වැඩි කිරීම ඩිරෙක්ෂන් කියන එක. එතකොට මෙතෙන්දි ඔයාලට අයිඩියා එකක් මොකද්ද මේ වෙන්නේ කියලා. ස්පීඩ් එක 10යි මම ඇසයින් කරේ. ලෙෆ්ට් එක ක්ලික් කරා කියන්නේ ඩිරෙක්ෂන් එක මයිනස් 1 වෙනවා. එහෙනම් x කේ වැලියු එක ඍණ 10ක් වෙනවා. එහෙනම් x කේ අපි ග්‍රාෆ් එකක් ගත්තොත් ඍණ පැත්තට තමයි, يعني මයිනස් පැත්තට තමයි, නෙගටිව් පැත්තට තමයි දැන් ගමන් කරන්නේ. එහෙනම් ඔන්න ඔබ්ජෙක්ට් එක ලෙෆ්ට් එකට යනවා. පොසිටිව් නැන් පස්සේ ස්පීඩ් එක 10ක් හින්දා රයිට් එකට යනවා. හරි අපි බලමු මේක තත්ත්වය මොකක්ද කියලා. හරි මම මේ බටන් ක්ලික් කරන්නම්. හරි දැන් බටන් ක්ලික් කරද්දී අපිට බලන්න පුළුවන් එක විදිහකට ඔබ්ජෙක්ට් එක මූව් වෙනවා. හරි මම මේක තවත් හොඳින් බලා ගන්න මම මේක රන් කරන්නම් Android device එකක. මම දැනට Android device එකක run කරන්න යන විදිය කොහොමද කියලා පෙන්වන්නේ. මම නිකන් run කරලා පෙන්වන්නම්. හරි මම app එක run කරා. හරි මේ තියෙන එතකොට මගේ phone එක. මම මේකේ app එක දැන් install කරලා තියෙනවා. මම ඔයාලට install කරන part එක තව ඉස්සරහා tutorial එකේදී ඔයාලට මම කියා දෙන්නම්. මොකද ඒකට Android part එකකුත් අවශ්‍ය වෙන හින්දා. හරි මේකේ මං ගේම් එක ගත්තොත් මෙන්නදී ගේම් බෝයි කියන්නේ ගේම් එක. හරි එතකොට මුලට එනවා යුනිටි වලින් හදලායි කියලා. හරි එතකොට මේකේ හරි දැන් බැලුවොත් ගේම් එකේ මට පුළුවන් මේ විදියට ෆ්‍රී එකේ ඇරෝගී සලි මූව් වෙන්න පුළුවන්. ඒ මූව් වෙන අතරෙම ජම්ප් වෙන්න පුළුවන්. මේක මම තව ටිකක් මේ තියෙන ෆ්ලෝ එක මම පොඩ්ඩක් තව එඩිට් කරන්නම්. ෆ්ලෝ එක ටිකක් තියෙනවා උස වැඩි. මම ෆ්ලෝ එක ටිකකට මේ විදියට පල්ලෑට ගන්නම්. ඊට පස්සේ හරි මේක මම ටිකක් විතර මෙහෙට කරන්නම්. හරි අපි ආයිමත් රන් කරලා බලමු. හරි මගේ ගේම් එක ඉන්ස්ටෝල් වුණා. හරි එතකොට මෙන්න තියෙනවා මම ෆ්ලෝ එක චේන්ජ් කරගත්ත ගේම් එක. හරි එතකොට මම මේක උඩට පුළුවන් මට පුළුවන් ෆ්ලෝ එක උඩට යන්න. ඊට පස්සේ ෆ්ලෝයින් හැබැයි ඉහළට ගියන් පස්සේ ඔබ්ජෙක්ට් එක පේන්නේ නැතුව යනවා. හරි අප බලමු කොහොමද ඔබ්ජෙක්ට් එකත් එක්ක කැමරා එක මූව් කරන්න කියලා. ඒකත් අපිට මේ විදිහට කරන්න පුළුවන්. හරි මම මෙහෙම දෙයක් කරන්නම්. මම ඔබ්ජෙක්ට් එකේ ස්ක්‍රිප්ට් එකට ගිහිල්ලා මම හදාගන්නම් මෙන්න මේ විදිහේ ඉන්ස්ටන්ස් වේරියබල් එකක් කැමරා කියලා තියෙනවා ක්ලාස් එකක්. මට පුළුවන් එතනින් ඒකෙන් කැමරා එකක් ඇක්සස් කරන්න. මම හදාගන්නම් ප්‍රයිවට් කැමරා. හරි මම මේකත් සීරලයිස් කරන්න ෆීල්ඩ් එක. හරි ඊට පස්සේ මට පුළුවන් මේ ඔබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එකට අයිති
කිව් බක්ෂන් කෝඩ් එකේ මට පුළුවන් දැන් කැම් එකක් මෙතනට ඇඩ් කරන්න. එතකොට කැම් ටයිප් එකේ ඔබ්ජෙක්ට් එකක් විතර ඇඩ් කරන්න පුළුවන්. මම නිකන් ෆ්ලෝ එකක් මෙතනට ඩ්‍රැග් කරන්න ගියොත් ෆ්ලෝ එක ඩ්‍රැග් කරන්න බෑ. එතකොට මට පුළුවන් මෙතනට කැම් එකක් ඩ්‍රැග් කරන්න. බලුව අපි මේන් කැමරා එක ඩ්‍රැග් කරලා හරි එතකොට කැමරා එක ඩ්‍රැග් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම කැමරා එක ඩ්‍රැග් කරන්න පුළුවන් උනේ මේ කැමරා එකේ තියෙන කැමරා කියන මෙන්න මේ කම්පෝනන්ට් එක. එතකොට මේ කම්පෝනන්ට් එක දෙන ඉන්න තමයි මේ ඔබ්ජෙක්ට් එක ට්‍රැක් කරන්න පුළුවන් උනේ. හරි. එතකොට කියුබ් එකේ අපි සයින් කරා. එහෙනම් කැම් කියන්නේ දැන් අපේ මේන් කැමරා එක. එහෙනම් අපිට පුළුවන් කෝඩ් එකේ මේන් කැමරා එක ඇක්සස් කරන්න කැම් කියන නමින්. මම එහෙනම් මෙහෙම දෙයක් කියන්නම්. මං අප්ඩේට් එකදී කියන්නම් කරන්ට් ඔබ්ජෙක්ට් එකේ කියන්නේ දිස් කියන්නේ මගේ ගේම් ඔබ්ජෙක්ට් එකේ කියන්නේ කියුබ් එක. මං කියන්නම් දිස් ඩොට්. දැන් එතකොට ඔයාලට මතක තියෙනවද කොහොමද ඔබ්ජෙක්ට් එකක පොසිෂන් එක ගන්න කියලා? මට පුළුවන් ට්‍රාන්ස්ෆෝම් වලින් පොසිෂන් එක ගන්න. දිස් ඩොට් ට්‍රාන්ස්ෆෝම් ඩොට් පොසිෂන්. මේක තමයි කරන්ට් ඔබ්ජෙක්ට් එකේ කියන්නේ කැමරා සෝරි කැමරා එක නෙමෙයි කියුබ් එකේ පොසිෂන් එක වෙන්නේ. මට මේ පොසිෂන් එක සයින් කරන්න පුළුවන් කැමරා එකේ පොසිෂන් එක විදිහට මෙන්න මෙහෙම. කැම් ඩොට් ට්‍රාන්ස්ෆෝම් ඩොට් පොසිෂන්. හරි එතකොට මම කරලා තියෙන්නේ කැමරා එකේ පොසිෂන් එක විදිහට අසයින් කරා මගේ ගේම් ඔබ්ජෙක්ට් එකේ පොසිෂන් එක. එතකොට ගේම් ඔබ්ජෙක්ට් එක මූව් වෙන මූව් වෙද්දිම කැමරා එකත් ඒත් එක්කම මූව් වෙනවා. හරි අපි බලමු මේකේ තත්ත්වය මොකක්ද කියලා. මම මේක රන් කරායන් පස්සේ මම රන් කරන්න කලින් මෙහෙම දෙයක් පෙන්නන්න. රන් කරන්න කලින් මම බලනවා මේ කැමරා එකේ ට්‍රාන්ස්ෆෝම් පොසිෂන් වල තත්ත්වය මොකක්ද කියලා. පොසිෂන් එකේ තියෙන x 0 y 0 z minus 10. හරි මම මේකේ මේක දැන් රන් කරායන් පස්සේ අපිට බලා ගන්න පුළුවන්. රන් කරාට පස්සේ මුකුත්ම බලාගන්න නැහැ. අත්‍තරම ගත්තොත් කැන්වස් එක විතරයි බලාගන්න තියෙන්නේ. හැබැයි අපේ ඔබ්ජෙක්ට් එහෙම ඔක්කොම තියෙනවා. අපිට විසිබල් වෙලා නැති එක තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මම මේ කැමරා එක දැන් ක්ලික් කරායින් පස්සේ අපිට බලාගන්න පුළුවන් කැමරා එක තියෙන්නේ ඔබ්ජෙක්ට් එකුඩින් තමයි. ඔබ්ජෙක්ට් එක ගාවට කැමරා එක මූව් වෙලා. මම ඒක ආයි පෙන්වන්නම්. රන් කරද්දී කැමරා එක ඔබ්ජෙක්ට් එක ගාවට මූව් වෙනවා. හැබැයි කැමරා එක මම සිලෙක්ට් කරායින් පස්සේ අපිට බලාගන්න පුළුවන් දැන් කැමර එක සෙට් පොසිෂන් එක තියෙන්නේ මයිනස් 0.15 කියන අඩියක්. එහෙනම් ඇත්තටම ගත්තොත් මේ කැමරා එක මට ඔබ්ජෙක්ට් එකට උඩින් තියන්න ඕන නම් මට මේක කැමරා එකේ කලින් තත්ත්වයට ගේන්න වෙනවා. බලන්න කැමරා එකේ කලින් තත්ත්වයේ තියෙන්නේ සෙට් අගය මයිනස් 10 කියන අගයක්. එහෙනම් මට නිකම්ම ඔබ්ජෙක්ට් එකේ පොසිෂන් එක සයින් කරලා හරියන්නේ නැහැ. එතකොට හරියට කැමරා එක ඔබ්ජෙක්ට් එක ඇතුලේ වගේ තියෙන්නේ. එතකොට ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියදී කැමරා එක අපිට ඔබ්ජෙක්ට් එක බලා ගන්න බෑ. එහෙනම් මම මෙහෙම දෙයක් කරන්නම්. මම මේකට සයින් කරන්නම් new vector 3 කෙනෙක්. මම මේ new vector 3 එකේ x අගේ දෙන්න. float x අගේ දෙන්න මට ප්‍රශ්නයක් නෑ. මට ඔබ්ජෙක්ට් එකේ x අගේ දෙන්න පුළුවන්. මම ඒකට මෙහෙම මුලින්ම දෙයක් කරන්නම්. මම current ඔබ්ජෙක්ට් එකේ පොසිෂන් එක වෙනම සයින් කරගන්න vector 2 වේරියබල් එකකට sorry vector 3 වේරියබල් එකකට. ඊට පස්සේ මට පුළුවන් මං මගේ කැමරා එකේ පොසිෂන් එක new vector එකක් සයින් කරන්න පුළුවන්. ඒ new vector එකේ x අගේ වෙන්නේ ps.x y අගේ වෙන්නේ ps.y. එන ඔබ්ජෙක්ට් එක xy එකේ මම ආයෙමත් දීලා තියෙනවා. මම z අගේ විතරයි කැමරා එකට අවශ්‍ය විදියට දෙන්නේ. ඒක මම මයිනස් 10 විදියටම දෙනවා. හරි එතකොට මේ කරේ කරන්ට් ඔබ්ජෙක්ට් එකේම පොසිෂන් එක සයින් කරේ නෑ. කරන්ට් ඔබ්ජෙක්ට් එකේ පොසිෂන් එකට අදාළ xy වලින් විතර හදපු අලුත් පොසිෂන් එකක් තමයි කැමරා එකට සයින් කරලා තියෙන්නේ. හරි අපි බලමු මේකේ තත්ත්වය මොකක්ද කියලා.
යනු දැන්නම් අපි පේන තියෙනවා ගේම් එක. එතකොට ඔබ්ජෙක්ට් ෆ්ලෝ එක එහෙම පේන්න තියෙනවා. හරි මන් දැන් බටන් එක ක්ලික් කරාම පස්සේ අපිට බලන්න පුළුවන් කැමරා එකත් ඒ විදිහටම ගමන් කරනවා. හැබැයි දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. මං ජම්ප් එක දිගින් දිගටම ක්ලික් කරද්දි මේක දිගින් දිගටම උඩට යනවා. එතකොට ඒක අපිට බලන්න වෙනවා ඔබ්ජෙක්ට් එක බොක්ස් එක ෆ්ලෝ එකේ කලයිඩ් වෙලා නම් විතරක් තමයි ජම්ප් කරන්න ඕන. නැත්තම් මෙයාව ජම්ප් කරලා බෑ. ඒ කියන්නේ එයා එකේ ඉඳිද්දි මෙයාව ජම්ප් කරලා බෑ. එහෙනම් ෆ්ලෝ එකේ ඉඳිද්දි විතරයි ජම්ප් කරවන්න පුළුවන්. අපි ඒක ඊළඟ ටියුටෝරියල් එකෙන් බලමු. ඊට කලින් මම මේක ඔයගලන්ට පෙන්නන්නම් සම්පූර්ණ තත්ත්වය කොහොමද කියලා ෆෝන් එකේ රන් කරලා. හරි මේක තමයි මගේ දැනට ගේම් එකේ තත්ත්වය. හරි තාම රන් වෙනවා. හරි ඔන්න රන් වුණා. අපි බලමු ගේම් එකේ තත්ත්වය කොහොමද කියලා. හරි දැන් නම් අපේ ගේම් එකේ කැමරා එක මූව් වෙන ඔබ්ජෙක්ට් එකත් එක්කම. හරි දැන් ඔන්න බලා ගන්න පුළුවන් යම්කිසි විදිහකට අපේ ගේම් එකේ ඔබ්ජෙක්ට් එක අපිට මූව් කරන්න පුළුවන්. හරි ඔන්න ඔබ්ජෙක්ට් එක වැට්ටා. හරි මං ආයෙ රන් කරන්නම්. හරි අපි බලමු මේ පාර කොච්චර දුර යන පුළුවන්ද කියලා. හරි එතනින්. හරි එතනින් නම් යන්න බෑ වගේ ටිකක්. හරි යන්න පුළුවන්. හරි එතනත් යන්න පුළුවන්. හරි එතකොට මම හිතනවා මේකෙන් ඔයාලට අයිඩියා එකක් එන්නේ කොහොමද ඔබ්ජෙක්ට් එක මූව් කරන්නේ සහ තවත් අපි බැලුවා මේකේ තියෙන ෆීචර්ස් කිහිපයක් සීරලයිස් ෆීල්ඩ් වගේ. හරි අපි ඊළඟ ටියුටෝරියල් එකෙන් බලමු කොහොමද අපි කියන්නේ අපි දැක්ක මේ ගේම් එකේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අපි ඒක ආයෙ බලුවොත්. මේකේ ඔබ්ජෙක්ට් එකේ ජම්ප් කරන්න කරන්න මේක දෙයින් දෙකටම උඩ යනවා. අන්න ඒ වගේ ප්‍රශ්න සහ තවත් අපි බලමු මේ ගේම් එක ඉස්සරහට කොහොමද ඩෙවලොප් කරන්න කියලා. හරි එහෙම නමුත් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. චැනල් එකට අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට දිගටම ඉස්සරහට මේ විදිහේ වීඩියෝස් බලන්න පුළුවන්. Thank you.